හයි අලුත් බ්ලොග් එකක් තමයි ගෙනල්ලා තින්නේ. ඉතින් අද අපේ අම්මගේ උපන්දිනේ. ඉතින් උපන්දිනේ වෙනුවෙන් අම්මා හැම පාරකම වගේ මේ ගෙදර හාමුදුරුවන්ට ආරාධනා කරලා දානයක් තමයි මේ දෙන්නේ. ඉතින් අද තියෙන හැම එකක් අද රොලන්ඩෝ අයියා හැමත් දෙයි. රන්දිල් තිසරේ කට්ටිය වෙනවා. ඉතින් එයාලා තමයි පිටිපස්ස දිනවා නේද මේ 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 බෑග්ග්‍රවුන්ඩ් එක මගේ ඕගොල්ලෝ මම හිතන්නේ මගේ බ්ලොග් 100 ගානක්ම දකින්න ඇති මේ බෑග්ග්‍රවුන්ඩ් එක. මේක ඔයගොල්ලෝ දකින අන්තිම පාර තමයි මේක. ඒ කියන්නේ මේ වගේ පටන් ගන්න වීඩියෝ එක. මොකද මම මගේ කාමරේ මාරු කරනවා. ඔව් ඒක තමයි වෙන්නේ. හරි අපි එහෙනම් බ්ලොග් එක ගිහින් බලමු. පොඩක් පාරේ ඇවිල්ලා ඉනවනේ. මේ කිල්සර් මට කියන්නේ. හරි එනවනේ. හරි එනවා. උදේම යනවා කිල්ස් එකට. අම්මට තෑග්ග ගන්න අතර මට අමතක වුණා. ඉතින් අමගුමටත් කැමති ඔය චොක්ලට් වගේ දේවල් කන්න තමයි. මොකද ඇඳුම් වගේ වුණා මට තෝරන්න තේරෙන්නේ නැහැ. ඉතින් මේ ඉන්නේ මොකද ෆයිවර් ලෙවල් 2 වෙනුවෙන් ඉංජිනේරින් දාලාපු අපේ මේ තාත්තගේ මල්ලිගේ පුතා. ඉතින් මේ යන්නේ යාගේ ෆයිවරින් ගත්ත වාහනේ. තා අවුරුදු ගණන් රජයට ඇක්ක බනි ෂෝනි පන්ද ටාටා ඒවා මුණ පෙන්න එකකින් දවුලක් නැහැනේ ඔබ දාන්නේ අමතර තැඹිලි ගෙඩියක් නැද්ද බොන්නේ අපේ තාත්තගේ මල්ලි කිතුව එයා මේ ගලවන්න ඕ මෙයා දැන් ගෙදර ගියේක දැම්මෙත් නෑ මේ කට්ටියෙන් මගේ පුටුව ගන්න තමයි මෙතනට ලයින්නේ ඒගොල්ලන්ට අතන පැතුරක් තියෙනවා ඒගොල්ලෝ එකට යන්නේ නෑ මගේ පුටුව ගන්නව ඉන්නවා ගන්න අම්බෙන්නේ නැහැ. ඔයාලට මම රවට්ට ගන්න පුළුවන් මට කන්න මොනවාරි කියලා දුන්නා. අන්තිලින් ඔයාලා අපි බැක්ඩෝ එකේ එක්ක යන්න. මේ මේ මන්නන්නේ මන්නන්නේ. සෝහන දැන් තමයි නාව. ඔය යස්. අපි ආ ඉතින් මෙතනින්ම බෙදාගෙන කනවා උඩට යන්න ඕනේ නැහැ නේරන්ද ඉතින්ම ඇතුළු වෙලින්ම බෙදා ගන්නවා කට්ටිය පල්ලිල් උඩට කෑ නැද්ද අඩේ කෙනා රොලොන්ඩ අයියගේ ඇල්ෆා එක දාලා තියෙනවා චින්තෙන්ට කැමරාවක් යවන්න ඕනි හරි වාගේ මාස්ක් එක ගලවපු එකක් තිබ්බේ නැහනේ ඕන්න දැන් මල්ලි මල්ලි ඉක්මනට අරන් එනවාද මල්ලි වාට පඩි දුන්නේ ඔය ගාට ගාට යන්න නෙමෙයි හරිද කෝවද මේ 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 අපිට කරපේවට තමයි ඔය පල දෙන්නේ හරිද ලංකාවට ආවිල්ලා රටල්ලගෙන හරිද දැක්කනේ දැන් කබඩ අදින්න උනා අන්තිමට දැක්කනේ තරුණ කොල්ල සෙට් එකක් එක්ක
නාකි නොවන කෙනෙක් අයියා නාකි නෙමෙයි හරිද ආ හරි එතනදී දාන වෙනණේ ඉවරයි. ඉතින් මම මගේ ඇඳයි කම්පියුටර් එකයි දාගත්තා මේ කැමරා තුරට. මේක තුරේ තාම දෝං කරදන මොකද මේක ඇස්සේ බඩුනේ. ඉතින් ඔයගලට මතකද නැහැ මම ගිය අවුරුද්දේ මේ වගේම කලින් අවුරුද්දේ තිබ්බ දානේ දාපු බ්ලොග් එකේ මම කතා කරා මිනිමලිසම් ගැන. ඉතින් ඒකේ මම කිව්වා අතර මේ මම කැමතියි කියලා. ඒ කියන්නේ තියෙන බඩු පුළුවන් තරම් අඩු වෙනවා. ඉතින් මේ අවුරුද්දේ හරියටම අවුරුද්දක් ගිහලා මට පුළුවන් වුණා මෙන්න මේ වගේ වෙන මුකුත්ම නැති වෙන කැමරා ඇතුළේ වෙන මොනවත්ම නැහැ. තියෙන්නේ මගේ කම්පියුටර් එකයි තව මම ඇඳුම් කබඩ් එක දා ගන්න ඕනි. ඊට පස්සේ මම කැමරේ තියෙන්නේ මෙච්චරයි. ඉතින් මිනිමලිසම් ගැන මම කතා කරලා ඉති පොඩ්කාස්ට් එකේ අරගෙන යවල අතරම මේ හරි ෂොක් දැක ඔයාලට ප්‍රැක්ටිස් කරන්න පුළුවන් නම් තව එකක් කියන්න ඕනේ මේ දිසර එතකොට ඔටෝහා ඒ වගේ කට්ටිය මේ සහාර චාමල් මල්ලි කට්ටිය මේ දානට හිටි නැත ඒගොල්ලෝ විසී හිඳ නැත්නම් කට්ටිය මම දාන අනිවාර්යෙන් දානවා. ඇයි මේ කට්ටිය නැද්ද ඒ කට්ටිය හැලුවද උන් කතා ටිකක් දානවනේ. ඉතින් ඒ කතන්දරෙත් එහෙමයි. තව එකක් කියන්න ඕනේ සමහර කට්ටිය ඔය අහනවානේ දැන් හිතන්නකෝ කවුරු හරි බෙදපඩියක් දානවා එහෙම නැත්නම් කවුරු හරි මොන හරි අපි හිතමුකෝ වාහනයක් ගත්ත එක එතකොට කියනවානේ ඔයාට ඔය සල්ලි වලින් ඕක ගත්තේ කමන්නෑ ඔය ටික කරලා කමන්නෑ හැබැයි කොහොමද ඔය ටිකෙන් ඕගලන්ට පුළුවන්කම තිබ්බනේ කවුරු හරි දුප්පත් ෆැමිලි එකකට දෙන්න මොකක් හරි උදව් කරන්න ඒවත් කතා කියනවානේ. මේකට මේ මම මේක ෂෙයා කරලා තිබ්බ මගේ පේට්‍රියන් පේජ් එකේ ඔයගොල්ලෝ ගිහින් ඔයගොල්ලෝ පොඩ්කාස්ට් එක බලනවා නම් දන්නවා ඇති පේට්‍රියන් එක ගැන. ඉතින් අර මේ ඒකේ මේ ඔරිජිනල් මේ මම වීඩියෝ එක ඒක ෂෙයා කරා. ඒ කියන්නේ අතරම දැන් අර ඔක කාරු හරි පිටට එක්කෙනෙක් මේ හොර මේ ඔකරේ රේසින් කාර් එක ගත්ත කෙනෙක් කියලා තිබ්බේ. මේ ඉතින් ඒක යා කියලා තිබ්බ එක්ස්පෙක්ට් කරලා තිබ්බ මෙහෙමයි. ඉතින් බලන්න දැන් මේ වාහනේ මෙන්න මේ පුටුව හදන්න මෙන්න මේ ලෙදර් හදන්න මෙන්න මේ ගමේ ඒගොල්ලෝ මෙන්න මේ වගේ කට්ටිය. ඉතින් ඒ ෆැමිලි වලට උදව් කරනවා මම මේ කාර් එක ගත්තා කියන. එතකොට මේ මේක එන්ජින් එක හදන්න මෙන්න මේ සිටි එකේ මෙන්න මේ ෆැක්ටරි එකේ ඒ ෆැක්ටරි එක වැඩ කරන්න මෙන්න මෙහෙම අය. ඒගොල්ලන්ට පඩි ගෙවෙන්නේ මම මේ වාහනේ ගත්තින් අන්න එහෙම කියලා එක්ස්පෙක්ට් කරලා තිබ්බා. ඒක ලස්සන කතාවක් තියෙනවා. ඒකත් කවුරු හරි ඔයගොල්ලන්ට තේරෙන කතාව කියනවා නම් ඒක ගිහිල්ලා බලන්න. හරි එහෙනම් අදට ලෝකෙක ඉවරයි. අපි ඊළඟ ලෝකෙකදී හම්බෙමු. ඔයගන්ට සුබ දවසක්. ඔය ගෙලේ පලදා හැදදවා